අපේ රටේ වර්තමානයේ අපට ඉන්න ජේෂ්ඨතම රංගන වේදියානම්. ඉතින් මේ මැද පෙරදිග කලාපයේ ඉඳන් YouTube අවකාශයේ සිට එතුමාණන්ට උපහාරයක් පිණිසයි මේ වීඩියෝව ඔබ වෙත ගෙන එන්නේ. මේ මහා රංගන වේදියානම් වෙන කවුරුවත් නෙවෙයි සිරිල් වික්‍රමගේ මහා චරිතාංග රංගන වේදියෙක්. අපේ රටේ විශේෂයෙන්ම සිනමාව තුලදී සිනමා විචාරකයන් විසින් මහා රංගන වේදීන් තුන්දෙනෙක් නම් කරනවා මහා නළුවන් විදිහට. ඒ තමයි සිනමා සක්විති ආචාර්ය ගාමිණී ෆොන්සේකා, ජෝ අබේ වික්‍රමයන් සහ ටෝනි රණසිංහයන්. මම පැහැදිලිව කියන්නේ සිව්වැන්නෙක් නම් කරනවා නම් සිනමාව තුල මහා නළුවන් විදිහට අනිවාර්යෙන්ම ඒ තැන හිමිවිය යුත්තේ වෙන කාටවත් නෙවෙයි සිරිල් වික්‍රමගේට. එතුමා කොයිතරම් සංකීර්ණ චරිත වේදිකාවේ, සිනමාවේ, පුංචිතිරේ, ටෙලිනාට්‍ය කලාව තුළ නිරූපණය කළත් ඒ හැම චරිතයකම අපිට දකින්නට ලැබුණේ සරල රංග රීතියක්. පුදුම විදිහට ප්‍රේක්ෂකයාව ඇද බැද තබා ගන්නට හැකි සරල රංග රීතියක් අනුගමනය කළ සුවිශේෂී රූපණවේදියෙක්. එතුමා රංගන චාරිකාව ආරම්භ කළේ වේදිකාවෙන්. ඇත්තටම එතුමාගේ ටර්නින් පොයින්ට් එක හැරවුම් ලක්ෂ්‍ය බවට වේදිකාවේ පත් වෙන්නේ ගුණසේන ගලප්පති සූරීන්ගේ මූදු පුත්තු වේදිකා නාට්‍ය, මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ පභාවති, එළවගිහින් මෙලවාව ආනන්ද සමරකෝන්ගේ පහන, මේ වගේ වේදිකා නාට්‍යයන්වල එතුමා සැලකිය යුතු මට්ටමේ විශිෂ්ට රංගනයක නිරත වෙනවා. ඉතින් සිනමාවට එතුමා අවතීර්ණ වෙන්නේ හඳපාන කියන සිනමාපටේ. නමුත් අර වේදිකාවේ මූදු පුත්තු වගේ එතුමාගේ සිනමා ගමන් මගේ හැරවුම් ලක්ෂ්‍ය ටර්නින් පොයින්ට් එක බවට පත් වෙන්නේ 1967 අවුරුද්දේ තිරගත වුණු මහාචාර්ය ශ්‍රී ගුණසිංහයන්ගේ සත් සමුදුර සිනමාපටේ. එහි දීවර ගම්මානයක ගුණදාස නම් තරුණයාට තමයි එතුමා ජීවේ ලබා දෙන්නේ. පුදුම රංග පෞරුෂයක් එතුමා ඉදිරිපත් කරනවා. සිනමාව තුළ වසන්ත ඔබේසේකරයන්ගේ වල්මත් වූ 1976 වසරේ, ඒ වගේම බඹරුවේ විච චිත්‍රපට 1978 වසරේ ඉතිරගත් ධර්මසේන පතිරාජයන්ගේ, මම පෞද්ගලිකවම එතුමාගේ සිනමා රංගන චාරිකාව තුළ කැමතිම චරිතයක් තමයි බඹරුවේ විච චිත්‍රපටේ එතුමා නිරූපණය කළ ඒ ධීවර ගම්මානේ ධීවර තරුණයාගේ චරිතය. එහි ධීවරේ කොයිතරම් අහිංසකද, ප්‍රේමයේ අභිමුව ඒ සංවේදනාවන් එතුමා පුදුම දක්ෂ විදිහට මුහුණේ ඉරියව් හරහා රංග ප්‍රතිභාව තුලින් ඉදිරිපත් කළා. ඉතින් සිනමාව තුළ එතුමා වඩාත්ම ප්‍රිය කරපු චරිතයක් තමයි එතුමාම කියලා තියෙනවා විවිධ අවස්ථාවන්වලදී සමුග සාකච්ඡාවලදී. ධර්මශ්‍රී බණ්ඩාරනායකයන්ගේ සුද්ධිලාගේ කතාව චිත්‍රපටයේ එන අර සාහසික මිනීමරු දාමරිකයාගේ චරිතය පුදුම විශිෂ්ට රංගනයක නිරත වුණා. ඒ හින්දා තමයි එතුමා චරිතාංග නළුවෙක් කියන්නේ අපි වචනේ පරිසමාප්තාර්ථයෙන්ම. HD ප්‍රේමරත්නයන්ගේ පාලමයට, සීලම, ප්‍රේමරත්නයන්ගේම මංගල තෑග්ග, ඒ වගේම පරාක්‍රම නිරියල් අධ්‍යක්ෂණය කළ සිරිමැදුර, මැතකදී එතුමා නිරූපණය කළ උදේකාන්ත වර්ණකුල සූරියගේ බන්ධන සිනමාපටේ හොඳ චරිත නිරූපණයක්. ඉතින් ටෙලිනාට්‍ය කලාවට එතුමා අවතීර්ණ වෙන්නේ ජාතික රූපවාහිනිය නිර්මාණය කළ පළමු ටෙලිනාට්‍ය. ඒ තමයි ලාහිරු දහසක්. 1983 හෝ 84 වසරේ විය යුතුයි. ඉන් අනතුරුව පලිගු මැණිකේ අමතක නොවන චරිතයක් එහි නිරූපණය කළා. ආනන්ද අබේනායකයන්ගේ අදටත් අපට අමතක නොවන ටෙලිනාට්‍ය කිහිපයක විශිෂ්ට චරිත නිරූපණයක එතුමා නිරත වෙනවා. කන්දෙගෙදර, මැණික් නදිය ගලාවසි. ඉතින් සිනමාවේ, වේදිකාවේ, පුංචිතිරේ ටෙලිනාට්‍ය කලාව තුළ එතුමා සම්මානිත වෙනවා විවිධ අවස්ථාවල. අනිවාර්යෙන්ම කියන්නට ඕනේ එතුමා කියන්නේ සිරිල් වික්‍රමගේ කියන්නේ අපේ රටේ පහළ වුණු අති විශිෂ්ට, එතුමාටම අනන්‍ය වූ රූපණ වේදයක් ගොඩනගා ගත්ත සුවිශේෂී රංගන වේදියෙක්. එතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. මෙකුවෙට් අහස යටයි දක්.